පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂකාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා පසුගිය 11 වෙනිදා හිටපු මුස්ලිම් කටයුතු අමාත්‍යවරයා සහ ඔහුගේ සහෝදරයා පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. ඇමතුමාගේ මල්ලි නිසා තමයි මේ සම්පූර්ණ සිදුවීම සහ තව්හීද් ජමාතේ මේ තත්ත්වය ඇති වුණේ කියන එක මම පැහැදිලි ලෙස කියනවා. අලිම ඇමතුමාගේ මල්ලි ෆයින්. ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා අද ප්‍රකාශ කළේ විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට තමාටද අවස්ථාවක් ලබා දෙන ලෙසයි. පදනම් විරිත චෝදනා කීපයක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධව බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම තීරීම් කාරක සභාවට අපි දෙදෙනාටත් ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස මේ පල්ලි ලියාපදිංචි සම්බන්ධව අසාධ්‍යශාලී කියන පුද්ගලයා දන්නේතුව නෙවෙයි. ඔහු දැනගෙනම තමයි මේ සම්බන්ධව මේ අභූත චෝදනාව කෙල්ල කරන්නේ. පල්ලියක් ලියාපදිංචි කිරීමේ යම් ක්‍රමවේදයක් තියෙනවා. වකුෆ් සභාව කියන මේ සභාව තමන්ගේ නිර්දේශ ලබා දුන්නාට පස්සේ මුස්ලිම් දෙපාර්තමේන්තුව විසින් තමයි ඒ ලියාපදිංචි සිදු කරන්නේ. මේ පාර්ලිමේන්තු තීරීම් කාරක සභාව ගැන කුමාර වේල්ගම සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙලෙස අදහස් පළ කළා. නීතියානුකූල වැඩක් තමයි කරන්නේ. නමුත් මෙතනදී තියෙන එකම ප්‍රශ්නේ ඒගොල්ලන් කියන්නේ මාධ්‍ය දීම තුල රජයේ ආරක්ෂකංශයේ රහස් පිටද යනවා කියන එකයි. නමුත් මම හිතනවා තීරීම් කාරක සභාව පත් කිරීම සහ තීරීම් කාරක සභාව ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ තියෙන අයිතියක්. අපි ඒක කිරීම අරමුණ තමයි මේ රටේ ජනතාව දැනුවත් කරන්න මේ ශස්ත්‍රවාදී ප්‍රහාරයට හේතු වුණේ කරුණ මොනවද කියලා. ඒකට ජනතාව දැනගන්න ඕනේ. කවුද ඒකට වාකියන්න ඕනේ? කවුද රාජකාරි පැහැරලා තියෙන්නේ? කවුද වගකීම් මගහැරලා තියෙන්නේ? ඒක ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒකාන්ත තමයි තීරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ පත් කරේ. ඒකාන්ත අපි අනිවාර්යයෙන්ම ඒක කරනවා. සමහරු මේක ඇත්ත தත්ත්වේ ලියුණාම රාජකාරිය පැහැරහැරපු කට්ටිය ඒගොල්ලෝ ගැන ජනතාව දැනගන්න හින්දා ඒක විරුද්ධව කෑ ගන්නවා.